හැමදාම මේ අපි ගෙදරකට ආවම ගෙදවල් වල දොරවල් තල්ලු කරන් තමයි ඇතුළට යන්න ඕන. කොයි මේ ගෙවල් වල අයිතිකාර ළමයි? හොම්මට සිරි. අර මොකද වෙලා තියෙන්නේ? Oh my god. අයියේ. අර ලගන. දැන් නිකන් ඉන්නවා මොකද එකා වගේ. ඔන්න ගෑනු ළමයි බලාගන්න මේ ඉන්නේ චාමරයියා. රවුල තිබ්බන රවුල නැති අය හැමෝම කැතයි. ඕනේ මිනිස්සේ කැතයි රවුල නැති වුණා. සමහර හිතායින් සමහර ප්‍රජාවක් හිතායින් ඉන්නවා රවුල නැති වුණාට ඒක ලස්සනයි. කැතයි ඒගොල්ලෝ. ඉන්නේ ඉන්නේ. දැන් ලස්සන දැන් සනීපද? ඇතුලේ දැලටයි වදින්නේ. අයියෝ ගුණානි මං මම දානේ දොර හැවුවා. අපි 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 චාමර මේකෙන් අරන් ගන්නද? ඔකෙන් අරන් ගන්නද? දැස් වෙලාවට මෙතන ෂොප් එක. අලුතෙන් මේ උගෙන්නවා අතෙන් පොත්තක් නෑ. අතෙන් පොත්තක් නෑ. හෙට වීඩියෝ දැන් බලනවා අඩේ අතත් බ්ලොග් එකක් දාලා කියලා චාවරගේ හින්දාඩිය මෙහෙම. දැන් මං ටයිට් ඇඳුම් ටිකක් අරන් බැස්සනම් ඇත්තටම ගේම ගහන්න දුන්නේ මලකද මම මං කිව්වේ ඉතින් මං හැමෝටම ඉතින් අද අද මේ අපි දාමුද thumbnail එකට චාමර අයියාගේ අමතර රස්සාව. චාමර අයියා ඉන්ඩස්ට්‍රියට වැහැලා චාමර අයියා රවුලක් කපලා අයියේ නෑ රවුල චාමර අයියාගේ රවුල කියලා දාන්න මමගේ පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගත්තා. එහෙම තමයි ජීවිතේ ගත කරන්නේ. අපි ටික එහෙම රැවුල තියෙන අයට අර ලස්සනයි කියන බට්ටලා රැවුල නැති අයත් ලස්සනයි. රැවුල නැහැ මම රැවුල කපලා නැති අයත් ලස්සනයි. චාමරයි ගැතයි. ඔන්න ඔය ටික තමයි කට්ටන හදලා වට්ටන්නේ. ආහරි මානි ආනේ. හලෝ. අනේ සන්තෝෂය හම්බුණාට. මලි වේද? ඔව් මෙතන වැඩ කරන්න කිව්වට. ආ අපි මේ මෙතන කැෆේ එකට ආවා වැඩ වගේක් කරගන්න කියලා. ඒ සතුටු ගොඩක් එක්ක. අනේ හරි මල්ලි. යනයි. හරි හරි හරි. පරිස්සමෙන්. බයි. අනේ ඕ මයි. ඕ බලන්න. ආය මේ වෙනකොටත් දන්නවා ඇති මං ඉමේජ් එක්ස්පෝ එකේ ස්පීච් එකක් කරන්න ඉන්නවා කියලා. මට ඒකට ලෑස්ති වෙන්න ඇත්තටම අද දවස ඕන වෙලා තිබ්බා. ඉතින් අපේ යාළුවෝ ටික ඔක්කොම මට ආවද මගේ කතාවට ලෑස්ති වෙන්න උදව් කරන්න කියලා. Cheers, guys. Cheers.
එතන ඉන්නකොට මට හිතුණා මගේ ළඟ තියෙන කැමරා මං හිට බාර දෙනවා නේ ඉතින් එතන තියෙන කැමරා වලින් එකක් ගැන පොඩි රිවිව් එකක් ගන්න කියලා මේක තමයි මම දැක්කපු චූටිම කැමරාව බ්ලොගර්ස්ලාට තියෙන ඉතින් මං හිතුවා ඒක ගැන කතා කරන්න කියලා මොකද මට ආයි කවදා මේ වගේ කැමරාවක් හම්බෙයිද කියලා දන්නේ නැති නිසා මේ කැමරාව තමයි ZV1 Mark II කියන කැමරාව මේක හඳුනලා දීලා තියෙන්නේ බ්ලොග් කරන්න පටන් ගන්න කට්ටියට ඒ කියන්නේ බිගිනර්ස්ලාට තමයි මේක මහා ලොකු කම්ප්ලෙක්ස් දේවල් නෑ හැබැයි ඔයාලගේ ජීවිතේ පළවෙනි කැමරාව විදිහට පර්චේස් කරන්න පුළුවන් හොඳම කැමරාවක් තමයි මේක. මේක බලපු ගමන් ඔයාලට පේනවා මේකේ චේන චූටි බුට්ටක් කියලා. මේ මගේ අතටත් වඩා මේක චූටි. ඔයාලට මතක ඇති මම ඊයේ කැමරාව ඇල්ලුවේ මෙන්න මේ විදිහට. මේ කැමරාව හිම අල්ලන්න අවශ්‍ය නෑ. මේක ඇඟිලි දෙකකින් වුණත් අල්ලන්න පුළුවන් චූටි කැමරාවක්. මේක කම්පැක්ට් කැමරා එකක්. ඒ කියන්නේ මේකේ ලෙන්ස් එක ගලවලා කොයි වෙලාවකටත් ඔයාලට අහක් කරන්න නම් බෑ. මේකේ ලෙන්ස් එක ගැන කිව්වොත් මේක ෆුල් ෆ්‍රේම් වලට සමාන 18-50 mm ලෙන්ස් එකක් තියෙනවා. දැන් ලෙන්ස් එක ගැන කිව්වනේ දැන් කිව්ව කැමරාව ගැන. කැමරාව ගැන කතා කරද්දී මේකේ ඩිස්ප්ලේ එක. අල දන්න මම ඩිස්ප්ලේ පිස්සෙක් කියලා. මේකේ ඩිස්ප්ලේ එක ෆ්ලිප් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔකට බ්ලොග් කරද්දී මේක ගොඩක් වටිනවා කියලා මම ඊයේ කිව්වා. ඔයාලා කොයි විදිහට වීඩියෝ වෙන්න කියලා දැනගන්න ස්ක්‍රීන් එක ෆ්ලිප් වෙනවා කියන්නේ මාර විදිහට වැදගත් වෙන දෙයක්. ඊළඟට මේකේ හොඳම දේ තමයි මේ ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එක. නේ? ඔයාලට ඉක්මනටම පහසුවෙන් කැමරාවකට හුරු වෙන්න මේක නියම කැමරාවක්. සෙන්සරය ගැන කතා කරද්දි මේකේ තියෙන 1 inch type sensor එක. මේ කැමරාවේ port ගැන කතා කරොත් මේකේ තියෙනවා headphone jack එක. ඊට පල්ලෙහෙන් C port එකක් තියෙනවා. දැන් මේ පල්ලෙහම port එක mini HDMI port එක. ඔයාලට පේනවා. ඊළඟට ඔයාලට මේ menu එක ඇතුළට ගියපුවාම steady shot කියලා option එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාලට stable විදිහට ඔකටික video එක record කරගන්න. ඒ වගේම මේකේ focus එක ගැන කතා කරොත් ඇත්තටම speed focus එකක් තියෙනවා. මම මේ වෙලාවේ පුටුවකට focus කරන්නේ. දැන් ඔයාලට පේනවා ඊළඟට බිත්තියට focus වෙනවා. හරි ඉක්මනට මේ focus එක අපිට මාරු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි ZV1 Mark II කියන කැමරාවේ මම ගේන review එක. චූටි වුණාට වැඩ ගොඩයි. හරිම මහන්සි දවසක් අද. මම වොෂ්රූම් ගියා ගිහින් එන තිකට අයියලා ටික නෑ අක්කා විතරයි මෙතන ඉන්නේ. අයියෝ පොඩි යෝන් ටිකක් වගේ. මම next උපන්දිනේට මේකක් ඕනේ මට පොටුව. 1:15. 1:15. කෑස් ගියා කමුනේ. කෑවෙත් නෑ. හා. අමර. අපි එලි. හෙලෝ සකෝ අපි එලි. කනේ තියාගෙන නෙමෙයි මන්ද කතා කරන්නේ. චාමර අයියා අන්න අතන ඉඳන් අපිට කෝල් කරනවා. අර ඉන්න. සල්ලිද? හුටා. අර අපිත් ඉතින් එහෙමයි. මම හැබැයි බබල් ගෙඩිය ගත්තා වගේ 700ක් විතර ගෙවන්න වෙනවා. ඇයි මොකද වෙලා තියෙන්නේ? රුපියල් 561ක් ගලවර පෙයල් ගෙඩිය. නෑ මේ. ඇපල් තිබුණා මගෙන් 200 ගානේ ග්‍රෑම් 100. විතර විතර ගෙඩියක් ගත්තා. මම ඉතින් ඊට පොඩි පෙයස් ගෙඩියක් කරන් දුන්නා ග්‍රෑම් 170 වෙලින් මේක බර එක. අම්මට දෙන්න. 561 කියලා අතන අඬනවා. උනේ යාළුවේ. මොකද උනේ 561ක බිලක් කිල්ලුවා කියන්නකො මේකේ මට ගත්තමයි කේතකට ගොඩක් ඉස්සර ගහන්න බැරි හින්ද ඉවසගෙන ඉන්නේ නැහැ මේ චාමර අයියගේ පියාස් ඔයාට තව පල්ලෙම මේ ඔගොල්ලෝ දෙන්න මම මේ වාහනේ පදිනවම තව කාලයක් ජීවත් වෙන්න ඕනේ හෙමින් යන් බය වෙන්න එපා පැයට ගිරමුට 500ට ගියා ගෙදෙට්ට ගිය හැකි අප්පටි අද දැන් ඉතින් පමනින් නෑ අතරම මොකද මොකද එන අංකල් අපි යනවා වෙලාව 10:54 ආයේ ගෙදර ගිහින් බ්ලොග් එක එඩිට් කරන්න තියෙනවා කතාවට ලෑස්ති වෙන්න තියෙනවා තව වැඩ ගොඩක් එහෙමම තියෙනවා ඉතින් හෙට මං ඔයාලට අප්ඩේට් එක දෙන්නම් මං කොහොමද ටික් කරගත්තේ කියලා එහෙනම් මං අදට ගිහින් එනවා ඉන්නවද බයි ආ ඒක උදාරංජය තියෙනවා ඔයාලට කියන්නේ ඊට තුලේ කියන්නේ